ලැප්ටොප් එකක් ගන්ඩ තාත්තත් එක්ක ගඩොල් කපන හසිඳු පුතා ගැනයි දැන් අපි කියන්න යන්නේ. කුළුඳුල් මව්පදවිය තිළිණ කළ පුතුගේ කැදැල්ලේ සෙනෙහස රැඳූ දියණියගේ ලෝකය තනන්නට මේ මව්පිය දෙපළ දිවාරා මෙහෙසුණෝය. චන්දන සිසිර කුමාර තම පුතුගේ අනාගතය ගැන සිහින දැක්කේ සිය බිරියද සමගින්. චන්දනගේ අම්මා නිවසීම ගඩොල් කැපුවේ ඇගේ වියහිදම් පිරිමසා ගන්නටය. කොළඹ රස්සාවක් කළ චන්දන නිවාඩුට ගෙදරා විකස කරනුයේ තම දරුපවල රකින්නට උරදෙන අම්මාගේ ගඩොල් පොරුණේ අවශ්‍යතා සොයා බැලීමය. එහෙත් අවාසනාවකට මෙන් ගඩොල් පොරුන්ට අවශ්‍ය දර කැපීමට ගිය දිනක ගසක අත්තක් චන්දනගේ කකුල මත කඩා වැටිණි. කරදර කාලේ පැමිණින්නේ එතන සිටය. කකුල සුවපත් කර ගැනීමට ශල්‍යකර්ම 16කට මුහුණ දෙන්නට චන්දනට සිදුවිය. ඒ එක් කකුලක ඇස් වටින් පහළ කොට සම්පූර්ණයෙන්ම මිදී ගොස් තිබුණු නිසාය. චන්දනගේ අම්මාද ඇදුම රෝගියකි. ඇය මේ වෙනුවට මිය ගොසිනි. චන්දනගේ බිරියද දහයියා අලු අතර උදේ හවහා ගෙවා දැමූ කාලයට තිත තබා ඇත්තේ ඇයද ඒ ඇදුම රෝගය නිසාම ගොදුරු වී ඇති නිසාය. චන්දනගේ දියණියත් ඇදුම රෝගයෙන් පීඩා විඳි. වෛද්‍යවරු එපා කියාදී චන්දන කකුල අද්දවමින් ඇවිද ගොස් ගඩොල් කපනුවේ ඌට කුළුඳුලීම ප්‍රිය පදවි උරුම කළ පුතුගේ සිහිනය සැබෑ කරවන්නටය. මාගේ එකම බලාපොරොත්තුව දරුවන්ට හොඳට උගන්වන එක. උදිහවස ගඩොල් කප කපා මහන්සි වෙන්නේ ඒ හින්දායි. ලොකු පුතාට හරි ආසාවක් තියෙනවා කම්පියුටර් එකක් ගන්න. ගඩොල් කැටයක්වත් තාම උස්ස ගන්න බැරි වුණාට එයා මට උදව් කරනවා. පුළුවන් විදිහට එයාගේ ආසාව ඉෂ්ට කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. දොස්තර මහතුරු කියන කකුල මහන්සි කරන්න එපා කියලා. එහෙමයි කියලා මොනවා කරන්නද? කම්පියුටරයක් බැරි වුණත් අඩුතරමේ ශබ්දකෝෂයක්වත් අරන් දෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ඒ තාත්තෙකුගේ ඉල්ලීමකි. 1988 දී පමණ ගොඩනැගු නිවසක දිවිගිවන මේ පවුලට දහසකුත් එකක් ප්‍රශ්නය. හිසට ඉහලින් වහලක් ඇතත් එහි සිඳිරු තැන් බොහෝය. පුංචි වැස්සටත් වහල දිගේ බේරෙන වැහි බිඳු පොළවට නොවැටෙනුවේ ගේ පුරා තබන බේසම් වලට පින් සිදුවන්නටය. කැඳු බිඳු ජනේල ආවරණ වී ඇත්තේ ඉටි කොළවලිනි. කකුලත් අද්දමින් දිනකට ගඩොල් 3-400කට එහා කපා ගන්නට චන්දනට නොහැකිය. පාසල ඇරී පැමිණි ගඩොල් පූර්ණයේ උදව් දෙන පුංචි හසිනුගේ දෑතට පින් සිදුවන්නට තවත් අමතර ගඩොල් 100ක් 150ක් පමණ කපන්නට චන්දනට කය විහසීමට සිදුවේ. අඹලන් මියති බහල හදාගන්නටවත් දරුදු දෙනාගේ ගිනීමට වියදම් කරන්නටවත් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක කුස පුරවන්නටත් දෙන්න දෙමහල්ලන්ට ලෙඩ දුක් හදවලට වියදම් කරන්නටත් ගඩොල් විකුණ ලැබෙනේ සුච්චම් මුදල මදිය. ගඩොල් හැදුවාර මිලදී ගන්නට නිශ්චිත මිලක් හෝ ගැනුම්කරුවෙක් ඇත්තේ නැත. දුර පළාත්වලින් එන මුදලාලිලාට ගඩොල් ගොළම විකුණුවේ කුණු කොල්ලයටය. එදා වේල පිරිමසා ගන්නට නම් කේබල් කරමින් ගඩොල් ගොඩ තවදුරටත් ආරක්ෂා කළ නොහැකිය. පායන කාලෙදී දන්නා සෙල්ලම් සියල්ල දමා ගඩොල් කපා විකුණුවද මෙහි කාලෙට මුළු පවුලම බඩගින්නේය. දුක උරුම කරගත් අද එහිම ගැලී ඉන්නට හසිඳිරු උවමනාවක් ඇත්තේ නම් නැත. දාහකුත් එකක් අගහිකකම් පරයා සසරේ ගෙනා දක්ෂකම් වලින් සිය ප්‍රතිභාව විදහා පානුවේ ඉන් ගොඩේනු පිණිසය. දෛවය සරදම් කළද හසිඳු සිහින දකුණේ අනාගතය දිනන්නටය. මව් භාෂාවෙන් නොව දෙවනි භාෂාවෙන් අධ්‍යාපන කටයුතු සිදු කළද හසිඳුට මඟ පෙන්වන්නට අම්මාවත් තාත්තාවත් ළඟ නොරැඳී. අඩුතරමේ ඉංග්‍රීසි භාෂාවෙන් නොතීරණ වචනයක් වල දැනගැනීමට හසිඳුට ශබ්දකෝෂයක් පද්ද නැත. එදා වේල සරිකොට ගැනීමට මෙහෙසෙන මේ මිනිසුන්ට පරිගණකයේ සිහිනයකි. වටිනා ශබ්දකෝෂයක් දැසමානී පෙවතියද ඒ තම පුතු සන්තකයට දෙන්නට තරම් මිලාදිකය. මට අමාරු වචනයක් තීරුම් හොයාගන්න අඩුතරමේ ශබ්දකෝෂයක්වත් නැහැ. මම ඉස්කෝලේ ගිහින් ඇවිත් තාත්තට ගඩොල් කපන්නට උදව් කරන්නේ මගේ ආසාව ඉෂ්ට කරගන්න. ඔනේ හින්දා මට පුළුවන් විදිහට තාත්තට උදව් කරලා ලැප්ටොප් එකක් ගන්න එක තමයි මගේ ආසාව. මේ දරුවෙකුගේ පැතුමකි. සම වයසේ යහළුවන් කිලිඳිලෙන් ළමා කාලයේ ගෙවෙන විට ඔහු ඉගෙනුම් සම්පත් සොයා ගන්නට තාත්තා හා ගඩොල් පෝරණුවේ කල් ගෙවයි. සිහින මියදුණු කලක ජීවිතයේ සෙමින් සෙමින් මියදෙනු ඇත. ඔහුගේ සිහියට හුස්ම පිමිණට හැකි නම් ජීවිත බොහෝ ගණනක් එළියවනු ඇත. එදා වේල සරිකොට ගැනුමට කැත්ත උදැල්ල හා හරිහරියට උට්ටුන ජීවිත මේ ලෝකය තුළ දුලබ නොවේ. ඒ ජීවිතය පිළිබඳව 6-4ක් නොතේරෙන වයසක සිටින පාසල් දරුවෙකු ගඩොල් කන්දක් මැදින් ජීවිතේ හෙට දවස සොයන්නේ කෙසේදයි සමහරකට සිතා ගැනීමටවත් නොහැකිවනු ඇත. වෙල්ලවාය ආනපල්ලම පහේ කණුවේ දිවිගෙවන හසිඳු ඔහුගේ පියා හා එක්වී හරිහරියට ගඩොල් කර්මාන්තයේ යෙදෙනුවේ අහස උසට මාලිගා තනන්නට නොමේ. හෙට දිනේ උගතකුවන්නටය.
හසිඳු අකුරු කරනුයේ මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් වෛරණපනගම පැලවත්ත නවෝද්‍ය පාසලේ 6 වන ශ්‍රේණියේ. හසිඳුගේ නැගණියදම පාසලේ 3 වන ශ්‍රේණිය උගනි. ඔහු අකුරු කරනුයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ලෙඩ ඇඳට වැටුණු අම්මත් වෛද්‍යවරු විපාකියදී කකුල වෙහෙසා ගඩොල් කපන තාත්තාත් හසිඳු පිටිපස සිටින සවිමත් සෙවණැල්ලයි. එහෙත් ඒ සෙවණැලි වල සෙවණින් හසිඳුර හෙට ලෝකේ ජය ගැනීමට බොහෝ දුෂ්කරය. ආනපල්ලම ජීවත්වන බොහෝ දෙනෙකු සිය ජීවිතය රැකගන්නේ ගඩොල් කැපීමෙනි. පස් කඳු හා ඔට්ටු වෙමින් ගින්නේ උණුසුම මැද අලුගොඩ මැදින් ගෙවන ජීවිත බොහෝ දුෂ්කරයි. රතට දිලිසෙන මරා නිමාවකින් යුතු ගඩොල් කැටයක් තරම් මේ ජීවිත සුමට නොවේ. ඒවායේ බොහෝ කඩතොලිය. නැවත පිරියම් කර ගත නොහැකි තරමටම ජීවිත අබල. හොඳයි ඉතින් මේ දරුවාගේ පැතුම අදිෂ්ඨානය ඉෂ්ට වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.